පසුගියදා රජයේ ශ්‍රී පාද වන්දනාවට එක්වන බැතිමතුන් සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කරනු ලැබුවා. මෙවර සිරිපා වන්දනාවට එකතු වන බැතිමතුන් කොවිඩ් මර්ධන එන්නත ලබාගත් බවට තහවුරු කළ යුතු වෙනවා. ඒ අනුව කොවිඩ් එන්නත් කරන කාඩ් පත හෝ එහි පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම නිමිත්තෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරයේ තැන්පත් කර තිබූ සුමන සමන් දේව ප්‍රතිමාව දේවාභරණ සහ සදාතුක කරඬුවරගත් පෙරහර අද ශ්‍රීපාද මළුව වෙත ගමන් ආරම්භ කළා. ඒ අදාළුවේ යෙදී තිබුණු සුබ මොහොතේ රථ පෙරහර පැල්මඩුල්ල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ සිට මාර්ග 4ක් ඔස්සේ සිව් දිශාවකින් මළුව කරා ගමන් ආරම්භ කිරීමට නියමිතයි. රථ පෙරහර අද මධ්‍යම රාත්‍රිය වන විට ශ්‍රීපාද මළුව වෙත ගමන් කරවීමට නියමිත බවයි ගරු ශ්‍රීපාද ස්ථානාධිපති බෙංගමුවේ ධම්මතින්න ස්වාමින් වහන්සේ පවසන්නේ. මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.